මේ කාලයේදී ගෙවතුවක් ගාවන් කිරීමේදී පොළව කොටන විට කුඩා සතුන් මරණයට පත් වේ. සතුන් මැරීමේ චේතනාවක් නැතිවද එමගින් ණය වීමක් සිදු වේද? එසේ සිතා සියල්ලෝම වගාවෙන් ඉවත් වුවහොත් මිනිසාට ආහාරද නැති වේ. කළ යුතු සුදුසුම දේ පහදා දෙන්න. චේතනා අපි අපේ චේතනාව තියෙන්නේ සතු මරණයකවත් ඒ පොළොයට අපිට නොපෙනෙන නොයෙකුත් ප්‍රාණීන් සත්ව ජීවීන් ඉන්න පුළුවන් ඒ අයට හානියක් අවඩක් අසාධාරණයක් කරන එක නෙමේ ඒ අය ඒ ප්‍රාණීන් වෙලා ඒ වගේ නොපෙනෙන පොළොයට ඉන්නේ එයාගේ කර්මයන් නිසා ඉතින් ඒක නිසා අපි පොළොවකට නැතුව පොළොව හරන්න නැතුව පොළොව ඒ වගේ යම් යම් සකස් කරන්න නැතුව භෝගවගාවන් කරන්න බෑ පොළොව උදුළු ගන්න ඕන පොළොවේ තියෙන මේ අපිට අපි අයින් කරන්න ඕන ඒ වගේ දේවල් අපි කළාම යම් යම් ආකාරයට ගිහියන් හැටියට ඒක කරන්න පුළුවන් නමුත් ඒ ගිහියෝ හැමතිස්සෙම කල්පනා කරගන්න ඕන තමන් අතින් ඒ දෛනිකව යම් ආකාරයකට යම් කිසි කෙනෙකුට ඒ වගේ සත්‍යකුට චේතනාවක් නැතුව හිතෙන් කයෙන් වචනයෙන් චේතනාවක් නැතුව එහෙම කරනකොට ඒ වගේ කෙනෙකුට සත්වයකුට ප්‍රාණියෙකුට සමාජයට යම් කරදරයක් ආව නම් අවිජයක් බාධකයක් වුණා නම් ඒකට කමා කරගෙන ඒකට ඒ අයගෙන් කමා කරගන්න ඕන ඒ වගේම ඒ අයට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඒ අය ඉන්න ඒ අසරණ අනාථ තත්වයෙන් අපිට පුළුවන් ඒ අයව මුදවා නිදහස් කරන්න ඉහළට ටිකක් ගන්න ඉතින් ඒක නිසා අපි ඒ අය ඒ අසරණ අනාථ තත්වයට පත් වෙලා තියෙන කර්මයක් නිසා ඒ අයට කවුරුවත් පින් නොදෙන නිසා නමුත් අපි කල්පනා කරන්න ඕනේ අපි අතින් ඒ වගේ කෙනෙකුට ඒ වගේ සත්වයකට අපි චේතනාවක් නැතුව ඒ වගේ අපේ චේතනාව තියෙන්නේ වෙන දෙයක් මේ භෝගයක් වගා කරලා පසු සකස් කරලා පසු සරු කරලා හදාගන්න ඒ වගේ අවස්ථාවක සමහර විටක පසේ ඉන්න නොයෙකුත් සුද්ධ ජීවීන් ඉන්න පුළුවන් සත්වයන් ඉන්න පුළුවන් නොයෙකුත් අය ඉන්න පුළුවන් ඒ අයට අපි අර චේතනාවක් නැතුව කටයුතු කරනකොට ආවඩක් අසාධාරණයක් වුණා නම් කමා කරගෙන කැපකොට පින් අනුමෝදන් කළා ඒ අයටත් යහපතක් කරන්න දැන් හැබැයි තව පැත්තක් මෙතෙන්දි තියෙනවා චේතනාවක් ඇතුව කරොත් එතෙන්දි අපිට අපි හිතමුකෝ අපි භෝගයක් වගා කළාම මේකට කෘමිනාශක ගහනවා ඔක්කොටම ඒ භෝගවලට සියලු දෙයට කෘමිනාශක ගන්න ඒක කරන්නේ චේතනාවක් ඇතුව ඒක කරන්නේ අර මේ කෘමීන්ව සියලු දෙනා විනාශ කරන්න මෙතෙන්දි මේ කෘමීන් කියන කොටස් දෙකක් ඉන්නවා මේ භෝගවලට උපකාර වන හිතකර කෘමීන් කොටසක් ඉන්නවා භෝගවලට අහිතකර කෘමීන් කොටසක් ඉන්නවා එතකොට හිතකර අහිතකර කෘමීන් දෙපිරිසම අපි අතින් විනාශ වුණොත් එතෙන්දි කර්මයක් සිද්ධ වෙනවා ඒක චේතනාවක් ඇතුව චේතනාන් විතව ඉතින් ඒක නිසා මේ අර කුඹුර කොටන ගොවියා පස සකස් කරන ගොවියා භෝගවගා කරන ගොවියා චේතනාවක් ඇතුව කිසිම සතෙක් විනාශ කරන චේතනාවකින් නෙමේ ඒක කරන්නේ තමන්ට යමක් හදා වඩාගෙන සකස් කරගන්න තමන්ට තමන්ගේ පවුලට රටට මේ භෝගයක් නිෂ්පාදනය කිරීමේ චේතනා. ඉතින් ඒ වගේ අවස්ථාවක යම් කිසි දෙයක් වුණා නම් නොදැන කායේන වාචා චිත්තේන පමාදේන මේ ප්‍රමාදයක් වුණා නම් ඒ සියලු අයට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා එයාගෙන් කමා කරගෙන එයාටත් යහපතක් වෙන විදියට අපිට පුළුවන්කම තියෙනවා මිනිස්සු හැටියට පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්න. ඒක ඒ අසරණ අනාථ වූ ඒ සත්තුන්ටත් යහපතක් බවට පත් කරන්න අපිට හැකියාවක් ශක්තියක් බලයක් සියලු මිනිස්සුන්ට තියෙනවා. ඒක දැනගෙනම කරන්න ඕනේ. චේතනාවෙන්ම කරන්න ඕනේ. චේතනාව පිරිසුදුවම කරන්න ඕනේ. ඒක හොඳයි.